ඉතිං අම තාත්තා සහෝදර සහෝදරය චන්ද පට්ටිකාව අතට ගත්තට පස්සේ ලිෂ්ටක බලාගෙන යනකොට අන්නාසි ගෙඩිය සලකුණට පල්ලැහැන් තියෙනවා අනුරකුමාර දිසානායක. අනුරකුමාර දිසානායකට ඉදිරියෙන් මාලිමා සලකුණ තියෙනවා. මාලිමාව සලකුණට ඉදිරියෙන් කතර ගහන්න ඕනේ. ඉතිං අනුරකුමාර දිසානායක හොයාගන්න අන්නාසි ගෙඩියට පහලින් තියෙනවා ලිෂ්ටකේ අනුරකුමාර දිසානායක, මාලිමාව සලකුණ, මාලිමාව සලකුණට ඉදිරියෙන් කතර ගහන්න අමතත්ත සහෝදර සහෝදරිය. එහෙම තමා වාට දායක වෙන්න පුළුවන් අනුරකුමාර සහෝදරයා අපිව දිනවන්න. ඉතිං අපි අනුරකුමාර සහෝදරයාව දිනවන්න ඕනේ, මොකද ඌ අපේක ගොවි පවුලක සාමාන්‍ය කොල්ලෙක්, අපේ දුක හඳුනන එකෙක්, අපේ පවුල්වල තියෙන ඒ ආර්ථික අහිනිය දන්න එකෙක්, සැපවින්ද පුද්ගලයෙක් නෙමේ. අවුරුදු 36ක් තිස්සේ මේ දේශපාලනය හොඳට බලාගෙන ඉඳලා 103 ඉඳලා 187 වෙනකන් තමුන්ගේ ඒ අරමුණ කරා එක විදිහට පියනැග කොල්ලෙක්. ඉතින් අපි ඌව දිනවන්න ඕනි. අපේ කා දිනවලා ඒ 23 වෙනිදාට අපි ඒක 9 වෙනි විධායක ජනාධිපති විදිහට අපේ කා පත් කරලා අපි ඒ ගමන යන්න ඕනේ. මේක පුනරුදයක්. මේ 1948 පස්සේ අපි ලබන පුනරුදේ. අපි මේකට එකට සාමකාමීව සමරන්න ඕනේ. මේ මජර තක්කඩි මේ නරි රැල හිවල්ලු මුංග පන්නලා මුංව නැති බංගස්ථාන කරලා දාන්න ඕනේ. මුංව මේ අලුත් නීති පද්ධතියක් යටතේ නීති නැත්තම් නීති සම්පාදනය කරලා මුං ඒ නීතියට නීතේ රැහැන්ට හසු කරගෙන මුංව යවන්න ඕනේ හිරේට දාන්න ඕනේ. මුංව හිරේට දාලා මුංගේ තියලා දේවල් සියලුම උන් අපෙන් ගත්ත දේවල් අපි ආපහු ගන්න ඕනේ. අපි ආපහු අරගෙන ඒවා රජයට පවරෝගෙන ඒ රජයට එකතු කරලා ඒ අලුත් සිස්ටම් එකට අනුර ඇතුලේ කණ්ඩායම ඒ හදාගෙන යන සිස්ටම් එකට අනුකූලව අපි ඒ සියලුම දේවල් නීතියානුකූලව පවරා ගන්න ඕනේ. පවරාගෙන ජනතාවට ආපහු දෙන්න ඕනේ. ඒවා ජනතාවටම ආපහු දීලා අපි මේ සුපිරි නිදහස මේක වෙලා අපේ 1946 පස්සේ ලැබෙන සැබෑ නිදහස අපි මේක භුක්ති විඳින්න ඕනේ සමකාමීව. එකා වගේ එකට පෙළගැහිලා දනින් නොවැටි දෙපයින් නැගිටලා අපි මේ රට වෙනස් කරන්න ඕනේ. අම්මා තාත්තා සහෝදර සහෝදරිය, මේක තමයි අවසාන අවස්ථාව. අන්තිම අවස්ථාවට අපි පැමිණලා තියෙන්නේ. මෙතනින් පස්සේ අපට මේ ප්‍රචාරණ කටයුතු කරන්න බෑ. ප්‍රචාරක දේවල් ඔක්කොම නවත්තන්න ඕනේ හෙටින්. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ වලට ගොඩක් කටිය බල්ලා තිබ්බා, ගොඩක් ලයික්ස් දාලා තිබ්බා. ඉතින් මට ඔයාලා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි වෙනස් කරගන්න පුළුවන් වුණා නම් ඒක තමයි මගේ ජයග්‍රහණ, ඒක තමයි අපේ ජයග්‍රහණ, ඒක තමයි රටේ ජයග්‍රහණ, ඒක තමයි මතු පරපුර අපේ ජයග්‍රහණය. ඉතින් අපි තව පුළුවන් නම් එක්කෙනෙක් දෙන්නෙක් හරි වෙනස් කරලා අනුරකුමාර දිසානායක වැඩිම ජයග්‍රහණයකින් මාලිමාවට කෝටියක් 187කට වැඩි ඡන්ද ප්‍රමාණයක් කරන් දීලා අපේකා අපි දිනවන්න ඕනේ. මොකද අපි එක දිනවන්න ඕනේ 187ක් වගේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින්. අපිට අය මේ දෙපැත්තේ උන් එකතු කරගෙන ඡන්ද කරන්න බෑ. දෙපැත්තේ උන් එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න බෑ. ඊට වැඩිය හොඳයි වැඩක් නෑ. ඒක කතා කරලා වැඩක් නෑ. එහෙනම් අපි අනුරකුමාරව දිනවන්න ඕනේ, අපේකාව දිනවන්න ඕනේ. ඉහලින්ම අපිට කවුරුත් අවශ්‍යතාවයක් නෑ පරණ මිනිස්සු. අපිට ඕනේ අලුත් තරුණ පරපුරක්, මාලිමාවට එකතු වෙන අලුත්ම කොට්ටාසයක්, මාලිමාව ඇතුළෙන් බිහිවෙන ඒ වගේම පුනරුදයට ගැලපෙන මිනිස්සු කොට්ටාසයක් හොරු නැතුව. ඒ නිසා අපි වැඩිම මනාපයක් දීලා අනුරව දිනවලා අපි මේ සිස්ටම් එක චේන්ජ් කරලා මාස 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත අපි මේ රට අලුත් පුනරුදයකට අරන් යන්න ඕනේ, අලුත් වෙනසකට අරන් යන්න ඕනේ. මේක මහජන ආණ්ඩුවක්, මේක අපේ ආණ්ඩුවක්. 1948 පස්සේ අපිට ලැබුණු අපේ ආණ්ඩුවක්. මේ මේකේ ජනාධිපතිලා නැහැ. මේක තීරණ ගන්නේ මහජනතාව වන අපි. ඒකයි විශේෂත්වය. එහෙනම් මේ විශේෂත්වය විඳින්න, ඒ විශේෂත්වය සමරන්න අනුරකුමාරට ඡන්දය දෙන්න. ජය වේවා මාලිමාවට කෝටියක්. 9 වෙනි විධායක ජනාධිපති විදිහට 23 වෙනිදා අනුරකුමාර දිසානායක ඒ ජනාධිපති සමරුම අපි සාමකාමීව සමරමු. ඉතින්
ජයවා මාලිමාවට ලයිස් කරපු කොමන්ස් දාපු ඔක්කොමටම බොහොම ස්තුතියි. මට එක්කෙනෙක් කර වෙනස් කරගන්න පුළුවන් වුණා නම් ඒක තමයි අපේ ජයග්‍රහණය, රටේ ජයග්‍රහණය. මම USA ලාස් වෙගස් ඉඳලා රන්ජන් ජයතිලක. Thank you so much.